सदा पूजनीय वंदनीय महासंग्रत्निंग अवसराई किंवत सिलमेनियुर्वर प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी विशेषम आद दवसेदी अपि हेमदेनाम बहुम वटिना कुशल कर्मयक सिद्ध करण गमं सत्पुरुष धर्मयक कृतोपाकार गुण सिहिपत किरीमे पिंकमक अपि सिद्ध कराने विशेषम मतक कलोत उबटत मुलु लोकेटवात सद्धर्मे लाभय लबा देन्नट कटियुतु करला संबुद्ध शासनेट इमहत् सेवयक् करला मीट वसरकट पेर अप्पवत्वी वदालावु ए गौरवनीय अपे धरणागम महानायक माहिमपन् वहन्सेट पुण्य अनुमोदना किरीमें कृतोपाकार गुण सलकिं वसेन मे पिंकम අද දවස් සිද්ධ කරන්නේ ඉතින් අපේ බලාපොරොත්තුව පරිදි ඒ මහානා හිම්පාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් පින්වත් ඔබට ස්වර්ග මොක්ෂ සම්පත්තිය ළඟ කරගන්නටත් මේ අවස්ථාව වටිනා අවස්ථාවක් කරගන්න ඔබට පුළුවන් ඒක වෙන්නේ පින්වතුනි මේ දේශනා කරන දේශනාව ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්ට තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනාවට අනුවම හිත මෙහෙවමින් සකසා ධර්මයේ ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා पिंगुतुनी अददवसेदी इतामत्म वटिना उब लबप मनुष्य जीविते उबट हिस नोयन उब बुद्धिमत्नं उब नुवनक तेनोनं उबट एस एतिनं दाकिन्नत लेबेन दाकिन्नत पुलुआं वटिना धर्मयक दर्शनयक මම පෙන්වලා දෙනවා ධර්මයේ තුලින්. පින්වතුනි මුලින් කෙටි යමක් මතකට යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සසර මුල් කෙලවරක් හොයන්නට බෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් බැහිලා तृष्णाव नमति संयोजनीयं बेंदिला मे सत्य बहु काल्यक ससर दुवनु सरी सरन वाकेला मे दीर्घ संसारे मौमल दुकट अंडपु कंदुलु पियामल दुकट अंडपु कंदुलु सहोदर सहोदरी ज्ञाते हितैसिं मल दुकट अंडप कंदुल शिव महा समुद्री जलेट वेडी केल पेन्नुआ उबटत मटत बावा आवर्ण्यक तीन निसा अतीत अद्धाने नुपेनुनाट उबत ममद्दु गमं करंट तीन दुक्सहागत ससर इदिरी पेगत्म नुपेनुनाट बावा आवर्ण्य दुर्कल तथागतेन नुहांसी पेन्नुआ उबत्मात पेमने ससर गमन सुलुपटु नोवन भव एसा विशाल दीर्घ सांसारिक दुख विंदिमिं अपि हेम दिनाटम एन्नट उने बुदुरजानन वहांसे देशना कल सामुक्कांसन देशना नम्मो चतुरार सत्य धर्मे अवबोध नोनु निसा अवबोध कर गन्नट एकतरा दिनक बुद्रजानन वहांसे मुंगेट सतक पमन गालकेट हतक अतटारगन एटिक हिमाल पार्वतेट
එන්නලා උපමා කළා වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක මේ හිමාල පර්වතේ වගේ ඉතිරි වෙච්ච දුක මේ මුංගට සතක් වමන ගල් කැට තරම් එයා වැඩි බර අයින් කරගත්ත කෙනෙක් කියලා ඒ වගේම මේ පින්වතුන්ටත් මතක් කරනවා අද දවසේදී හරි අපිට මේ බුද්ධ ශාසනය ආදරෙන් ඇසුරු කරන්න පුළුවන් වුණොත් ඇස් ඇතුව වාසය කරන්න පුළුවන් වුණොත් ඒ අමාමෑණියන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය අපිට තේරුණොත් මේ දුක්සහගත සසර නිමා කර ගන්නට පුළුවන් ඒ දුක්සහගත සසර නිමා කරන දහම්මස උපදින ඊතාමත්ම වටිනා දහම් පරයායක් දර්ශනයක් මම අද ඔබට පැහැදිලි කරලා දෙනවා මම මේ දේශනාව කරන අතරෙදී පින්වත් ඔබට යම් යම් ප්‍රශ්නාර්ථ මතුවෙන්න පුළුවන් නොඑක් අදහස් එන්න පුළුවන් මෙසිතේ මතක් කරනවා හිතේ හිතේ තර්ක විතර්ක කරන්නේ නැතුව ඒ ප්‍රශ්නෝස්සේ හිත මෙහෙවන්නේ නැතුව දේශනාව අවසන් වෙන කම්ම ශ්‍රවණය කරන්ට කියලා මේ දේශනාව ශ්‍රවණය කරලා මේ රටේ නෙමෙයි ලෝකවාසී බොහෝ දෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරයි ඕනම කෙනෙකුට යම් ප්‍රශ්නාර්ථයක් ඇති වුණොත් එකට ප්‍රතිඋත්තර සැපයීම් වශයෙන් කරුණු කාරණා දෙහ ධාර්මිකව පහදලා දෙන්න මම කැමතියි. ඊට ඉඩ අවස්ථාවකුත් පහු කාලදී සලසා දිය හැකි කියන කාරණාවත් මතක් කරනවා. මතක් කළා අපි අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි උපදවා ගත යුතු ඒ දර්ශනේ මොකද්ද කියන කාරණාව අපි බලමු විශේෂයෙන්ම අද මම දේශනාව සඳහා මාත්‍රකාවසෙන් ලැබුවේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප ඛාණ්ඩේ දර්ශනේ පහකටුතු කෙලස් මොනවද කියලා මාත්‍රකා කරලා විස්තර කරන කොටස එතනදී තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා දර්ශනයෙන් පහකට යුතු ධර්මය මොනවද කතමේ ධම්මා දස්සනේන පහතබ්බා කුමන ධර්මයක් දර්ශනයකින් පහකට යුතුද තථාගතයන් වහන්සේම ප්‍රශ්නාර්ථයට පිළිතුරු සපයමින් තීනි සංයෝජනානි සංයෝජනියෝ බඳුම් තුනක් තියෙනවා මේ සංයෝජන තුන දර්ශනයෙන් පහකට යුතුයි මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයේ පිමුතුනි දර්ශනයකින් නැතිකට යුතුයි මං කෙටියෙන් දර්ශනේ පැහැදිලි කරන්න ඉස්සෙල්ලා සංයෝජනය කෙටියෙන් විස්තර කරන්නම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද
इद अस्सुत्वा पुतज्जनो अर्यानं अदस्सावि अर्य धम्मे अकोविदो अर्य धम्मे अविनेतो सत्पुरुषं अदस्सावि सत्पुरुष धम्मे अकोविदो सत्पुरुष धम्मे अविनेतो आर्यं नदग्नावु आर्य धर्मे दक्ष नेति आर्य धर्मे हिक्मुने नेति सत्पुरुषं नदक्काउ सत्पुरुष धर्मे दक्ष नेति सत्पुरुष धर्मे हिक्मिल नेति हुंदट बलन्न अश्रुतवत् पृथज्जनया रूपं अत्ततो समनुपस्सति रूपे आत्मयक् हेटियट सत्त्वयक् हेटियट पुद्गलयक् हेटियट दकिनवा अत्तनीवा रूपं एम नत्तिनं रूपे आत्मयट हित एकक् आत्मय पवतिंट उपकार एकक् हेटियट हो दकिनवा रूपवंतं वा आत्तानं नत्तं आत्मयम रूप आत्मय रूपवत् एकक् मगे आत्मय दैं मे विधिय रूपवत् एकक् विला रूपे अतहरनकोट मगे आत्मय आपहु वेन रूपयक् गन्नवा दैं मगे आत्मय रूपवत् विला कियला हो दकिनवा एहेम नत्तिनं रूपस्मिन् अत्तानं रूपे किरेहि रूपे तुल मगे आत्मे वैसगन इन्नुआ कियला हो हितनु मे विधियट वेदना संज्ञा विदिन बव हंदुनन बव संकार हितन बव विज्ञान दनगन्न बव कियन मे धर्मता पह किरेहिम मेन्न मे वगे दृष्टियक् पवतिनवा अदहसक् एति वेनवा दर्शनयक् नति केनेकुट सत्पुरुष धर्मे अहलने सत्पुरुषयो देखला नेत्तं सत्पुरुष धर्मे दक्ष नेति सत्पुरुष धर्मे हिक्मुनि नेति केनाट एहेम वेन्नु इगावट विचिकिच्छा कियला कियन्ने सत्तरी कांकति विचिकिच्छति शास्त्रं वहन्से केरेहि धर्मय केरेहि संज्ञा के रही शकरण विचिकिच्छाति उब्बंते कंगते एवगेम पेर जीविते पेरापे हेतियाद हेतियनं कोहे इंदद कोहम इंदद केल शकाय अपरंते कंगते अनागते त आपे मेरिला कोहाटे आईद ओहे उपदीद मुकेक्विला मुकेक पेद कियला प्रश्न पूर्व अपरांते गेन प्रश्न इदप्पच्चेता पटिच्चसंपद धम्मे सुखंकति मे प्रत्यं उपदिन्ने कियला पटिच्चसंपादे गेन दन्ने एकस्यकाय एवगेम विशुद्धिय पिनिस विमुक्तिय पिनिस निदुग भव पिनिस सिल्वत्वेन सीलें हो दृष्टियकिं हो नोयक्विति वृत समाधानेकिं विशुद्धिय पिनिस कटयुतु करनवा एकट कियनवा सील वृत परामर्शनय करनवा स्पर्श करनवा एकट कियनवा सीलबद्ध परामर्श करनवा मेन्न मे धर्मता तुन ඇතිවෙන්නේ දර්ශනයක් නැති කෙනෙකුට බෞද්ධ දර්ශනය හරියට ලැබුණා නම් බෞද්ධ දර්ශනය තියෙනකොට මේ ධර්මතා තුන තමන් කෙරෙහිලා නැහැ කියලා ditthi sampanna පුද්ගලයා තමාවම දකිනවා සක්කාය ditthi හඳුනගන්න හොඳ ලක්ෂණයක් තියෙනවා සක්කාය දිට්ඨිය තියෙනවා නම් උබ්බන්තේ කංකති අපරංකං අපරන්තේ කංකති
තමන් කෙරෙහි පවතිනවා තමන්ටම තමන්ගේ හිත මනින්න පුළුවන් ඇත්තටම මම කොහේ ඉඳන් එන්නේද කියලා නිකමට විමසීමක් කළොත් ඇත්තටම හිතේ නොවිසඳුණු කමක් ප්‍රශ්නාර්ථ ගතියක් තමන් කෙරෙහි හම්බ වෙයි ඇත්තටම මම මැරිලා කොහේ ආයිද මේ සත්‍ය කොහේ කොහේ යයිද කිව්වොත් නොවිසඳුණු ගතියක් ප්‍රශ්නාර්ථ ගතියක් තමන් කෙරෙහිම දකින්න පුළුවන් වෙයි ඒ විචිකිච්ඡාව තියනවා කියන්නේ සක්කාය දිට්ඨිය තියනවා කියන එකට හොඳ ලක්ෂණයක් සක්කාය දිට්ඨිය තිබුණොත් විචිකිච්ඡාව හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ සංයෝජන තුන මොනතරම් වීරියක් තිබුණත් මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් තිබුණත් අයින් වෙන්නේ ඒ සංයෝජන තුන ගෙවෙන්නේ දර්ශනයකට ඒ දර්ශනය මොකක්ද මම අද ඔගොල්ලෝ හිතුවේවත් නැති පැතිකඩක් කියලා දෙන්න යන්නේ ඒ දර්ශනය මොකක්ද චතුරාර්ය සත්‍ය අවබෝධය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නේ කොහොමද පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වුණොත් පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි න්‍යාය ලබා දෙන්නේ පටිච්ච සමුප්පාදයේ විස්තර කරන්නෙම චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්න මේ ශාසනේ තුන් ආකාරයකට බෙදනවා පරියප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය කියලා පරියප්තිය කියලා කියන්නේ පෙළදහම පරියප්තිය වැරදුනොත් පෙළදහම පෙළදහමෙන් පෙන්වන අර්ථය වැරදුනොත් වරදිනවා ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය වැරදුනොත් වරදිනවා ප්‍රතිවේදේ නැත්තම් මාර්ගඵල ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය කොයි වෙලාවක හරි වැරදුනොත් වරදිනවා චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍ය වැරදුනොත් වරදිනවා මාර්ගය මාර්ගයේ වැරදුනොත් ඵලයන් වරදිනවා අපිට අද දවසේදී ප්‍රධාන න්‍යායක් නැති වෙලා පැහැදිලි දර්ශනයක් නැති වෙලා හරියට සොහොනකට දාපු මලකුණක් නොඑක් විදියේ සොනකයෝ ආදි සත්තු ඒ පැත්තෙන් අදිනවා මේ පැත්තෙන් අදිනවා තම තමන්ට කෑල්ලක් ගන්න වගේ අද දවසේදී අපි එක එක්කෙනා අතනින් අදිනවා මෙතනින් අදිනවා අතනින් අදිනවා මෙතනින් අදිනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න එක එක්කෙනා එක එක තැන් වලින් එහාට අදිනකොට මෙහාට අදිනකොට එක එක්කෙනාගේ අතට එන කෑලි කියනවා එහෙනම් මහා දෘෂ්ටි ගොඩක් ඇති වෙලා මිත්‍යා මතවාද ඇති වෙලා මේක මේ වගේ මිත්‍යා මතවාද බොහෝ වෙන්න නොඑක අදහස් එන්න හේතුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා එක එක්කෙනා එක එක තැන් වලින් ඇද 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 බලන එක එහෙම කරන්න හේතුව මේ ශාසනයට ප්‍රධාන න්‍යායක් තිබිලා නැහැ චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රධාන මාර්ගයක් තිබිලා නැහැ කියලා මට හිතෙනවා අපි ඒ ටික පොඩ්ඩක් විමසලා බලමු මම දැන් ඕගලන්ට කියලා දෙන්න හදන්නේ පින්වතුන්ට කියලා දෙන්න හදන්නේ බෞද්ධ දර්ශනය ඒ බෞද්ධ දර්ශනය හරියටම හරි ගියොත්
ඒ බෞද්ධ දර්ශනය විස්තර කිරීම හරියටම හරි කියලා දකින්න ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒ දර්ශනය දකිනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙලා ඒ අවබෝධයත් එක්කම තමන් තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන කෙලෙස් නැහැ. මෙන්න මේ ධර්මතා තමන් කෙරෙහිලා දකින පුද්ගලයාට තමන් කැමති නම් දිට්ඨි සම්පන්න බව ප්‍රකාශ කළ හැකි. අපි බලමු පොඩ්ඩක් විග්‍රහ කළා මේ ශාසනයේ බෞද්ධ දර්ශනය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට කොහොමද පෙන්වන්නේ කියලා. මම මේ පෙන්වන්න හදන කරුණු ටික අතරෙදි ඔබට යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙන්න පුළුවන්. ඒකයි මුලදී මතක් කළේ. ඒ ප්‍රශ්නවලට කලබල වෙන්නේ නැතුව දේශනාව අවසන් වෙනකන් හොඳට අහගෙන ඉන්න කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය පැහැදිලි කරනවා පටිච්චසම්පාද ධර්මය හරහා. පෙර ජීවිතේ මෙත පෙර ජීවිතේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා දුක්ඛ දන්නේ දුක ඇතිවීම දන්නේ දුක නැතිවීම දන්නේ නැති කරන මග නොදන්නවා කියන අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තා. මෙන්න මේ සිද්ධාන්තය බලන්න. අවිද්‍යාව කියන්නේ සත්වයක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ මමද? නෑ. අවිද්‍යාව කියන්නේ ධර්මතාවය. අවිද්‍යා පච්චය සංඛාරාණං අවිද්‍යාව ප්‍රත්‍යේන ඒ කර්ම රැස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් තව සත්වයේ කර්ම රැස් කරගෙනවත් තව පුද්ගලයේ කර්ම රැස් කරගෙනවත් මම කර්ම රැස් කරගෙනවත් නෙවෙයි. අවිද්‍යාව හේතුයෙන් කර්ම රැස් වුණා නම් සංඛාර පච්චය විඥානං කර්මය නිසානම් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැමිණේ. එන සත්‍යයේ ඉපදීම තියනවවත් පුද්ගලයේ ඉපදීමවත් මගේ ඉපදීමවත් නෙමේ. සංඛාර නිසා විඥානීය වුණා ධර්මතා. අවිද්‍යාව හේතුයි සංඛාරයට, සංඛාරය හේතුයි විඥාණයට. ඒ විඥානේ හේතුණා මේ කය සවිඥානක වෙන්න. ඒටක හේතුණා මේ ආයතන ටික හැදෙන්න. ඒක හේතුණා ස්පර්ශයෙන් ස්පර්ශ විචාරමන හේතුණා විඳින්න කියලා කෙටියෙන් ගත්තොත් පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණා අපිට. මේ ස්කන්ධ ටික සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. යම් රූපයක් තියෙනං පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහභූත සහ උපාදාය රූපයි. වේදනා සංඥා චේතනා කියලා චෛතසික ටිකක් තිබුණා නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යකේ. යම් විඥානයක් සිතක් තියෙන නාම රූප ප්‍රත්‍යකේ. මේවා නොදන්නව වෙන්න පුළුවන්. නමුත් මේ එකක් එකක් ගන්න අවශ්‍ය නැහැ. මෙතනින් මතක් කළේ පෙර කර්මයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණාම මේ විපාක ස්කන්ධ කෙරෙහි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම පින්වතුනි මේ තණ්හා උපාදාන කියලා කියන්නේ කර්මයක් නෙමෙයි. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම කාම භවයේ උප්පත්ති භවය හැදෙනවා. කාම භවයේ උප්පත්ති භවය හැදෙනවා කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයේ ඉපදීම වෙනවා. විපාක ස්කන්ධ ටිකකට
තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළාම සත්ව පුද්ගල භාවය උපදිනවා මාව උපදිනවා මේ කය දැන් මේ රූපය පෙර අවිද්‍යා කර්මයට හටගත්ත කයක් නායම් වික්කවේ කායෝ තුම්මහකං නාපි අඤ්ඤේසං පුරාණ මිදම් වික්කවේ කම්ම මහණෙනි මේ කය උඹලගේ නෙවෙයි අවකෙනෙකුගේත් නෙමෙයි පුරාණ කර්මෙන් හටගත්තේ හරි පුරාණ කර්මෙන් හටගත්ත මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු පටවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයි ඔන්න දැන් විපාක ස්කන්ධය හැදුණා කියන්නේ දැන් වර්තමානයේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් කරන්නේ මේ කය ඒතං මම ඒසු හමස්මින් එමේසු අත්තාති මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා මේ කයට අපි හිත නමනවා මේ විපාක ස්කන්ධ ටිකට මේ කෙලෙස් ටික එකතු වුණාම තමන්ව නිර්මාණය වෙලා සත්ව පුද්ගලයායි පදිලා ඔන්න දැන් මේ මම තමන් උපන්නාම තමන්ගේ ඉපදීම ඇතිතනදී දැන් ජරා මර දුක පෙනේ දැන් ඔබට ලෙඩවීමේ දුක තී ඔබ ලෙඩ වෙන කෙනෙක් ඔබ මහලු වෙන කෙනෙක් ඔබ මරණයට පත් වෙන කෙනෙක් ඔබ ජරා මරණයෙන් යුක්තයි ඔබ යම් වෙලාවක දැක්කේ නැත්තම් මම ඉපදිලා ලෙඩ වෙලා මහලු වෙලා මරණයට පත් වෙන යම්තාක් මේ ජරා මරණ දුකක් ඔබට විඳින්න වෙලා තියෙනවා නම් ඒ දුක ඇති කළේ පෙර කර්මයට හටගත්ත මේ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසයි කියලා මේ දුකට හේතුව තණ්හා උපාදානයි කියලා ඔබ දැක්කේ නැත්තම් මේ කය මම මගේ මගේ ආත්මයයි කියලා නොගත්තොත් මේ කය තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් ජරා මරණ දුක විඳින්න වෙන්නේ නැහැ කියලා නිරෝධිය ඔබ නොදක්කොත් එහෙනම් සීලයක පිහිටලා සමාධි වඩලා කයේ ඇත්ත දැකලා කය මම මගේ කරපු කෙලෙස්ය ගෙවල දුක නිරුද්ධ කළ යුතුයි කියලා වැඩසටහන දන්නේ නැති වුණොත් අද දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධි අඥානං නිසා අද අවිද්‍යාවෙන් කර්ම රැස් වුණොත් මතුවටත් මේ වගේම විඥානයේ නැවත රූපයකට බැසගන්නේ ආය දුක් වූ ස්කන්ධ ටික හදයි එදාටත් විපාක ස්කන්ධ ටිකට කෙලස් යෙදිලා දුක උපදී විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කළා එදාට සත්ව පුද්ගල භවයේ දුක විඳි එදාට දුක දුක ඇතිවීම නැතිවීම තේරුම් ගන්න බැරි වුණොත් අවිද්‍යාවෙන් ආයෙත් කර්ම රැස් කරගන්නේ මේ පටිච්ච සම්පද සිද්ධියේ කෙරවලක් නැහැ මම මේ කියපු ටික තේරුම් නැත්තම් මම ආපහු මේ පින්වතුන්ට මුලින්දන් ටිකක් සරල කළ මතක් කරන්න මේ පටිච්ච සම්පාද අංග 12 ඇතුලේ තුන් කාලයක් කඩන්න එපා. තණ්හා උපාදාන කියන තැනකින් කර්ම භවයක් හදලා මතු ජාති ජරා මරණයි කියලා පැනවුවොත් වැරදි. එතකොට අපිට නිවන් දකින්න වෙන්නේ මරණයෙන් පස්සේ වෙනවා. එහෙම තැනක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අද ඔබත් මාත් දුක් විඳින තැන සංසාර චක්‍රයක් චක්‍රයක් කියන්නේ රවුම හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මෙන් පටන් ගත්ත මේ චක්‍රය පෙර අවිද්‍යාව කියන්නේ පෙර ජීවිතයේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං කියන තැනින් පටන් අරගත්ත මේ චක්‍රය කර්ම රස කළා විපාක ස්කන්ධ ටිකක් හදලා ඒකට කෙලෙස් එකතු කළා අද දුක දක්වා ගෙනාවා අද
ආරම්භක තැනටම ආවා. අදත් දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන වුණොත් ආයත අවිද්‍යාව. ජරා මරණ දුක නොදන්නකොට ආයත් පටන් ගන්නවා අවිද්‍යාවේ. මැදින් කඩන්න බෑ. මේක චක්‍රයක් නම් දුක නොදන්නා අවිද්‍යාව නිසා ආපහු දුක හැදෙනවා. දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නකොට ආපහු අවිද්‍යාව ඇති වෙනවා. ඔය සිද්ධිය දැක්කොත් ඔබට දර්ශනයක් හම්බ වෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අද ඔබට මේ කය මම කියලා හිතෙනවනේ. මේ කය මම කියලා දකින එකට කියන සක්කාය දිට්ඨිය කියලා. ඔබට සක්කාය දිට්ඨිය හඳුනා ගන්න තව පහසුයි ක්‍රමයක්. මම කොහේ ඉඳලා එන්නේද කියලා හෙව්වොත් ඇත්තටම ඔබට හිතට ප්‍රශ්නාර්ථයක් එයි. ඇත්තටම මම මැරිලා කොහාට යයිද කියලා හෙව්වොත් ඒත් හිතට ප්‍රශ්නාර්ථයක් එයි. විචිකිච්ඡාවෙන් ඔබ මිදිලා නැත්තම් සක්කාය දිට්ඨිය ඇති බවට හොඳ ලක්ෂණයක්. සක්කාය දිට්ඨිය තිබුණොත් විචිකිච්ඡාව ඇති බවට හොඳ ලක්ෂණයක්. හොඳයි. මේ කය මම කියලා සක්කාය දිට්ඨිය හිටින්නත් මම කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද කියලා පූර්ව අපරාන්තයේ නොවිසඳුණු කමක් ඇති වෙන්න හේතුව ඔබට දර්ශනයක් නැතිකම. පටිච්ච සම්පදාය දැකීම. මම ඒක ඉස්සෙල්ලා කියපු න්‍යාය ඔබේ ජීවිතේ මම පැහැදිලි කරලා දෙන්නම්. පෙර ජීවිතේ චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් මේ විපාක ස්කන්ධ ටික විපාක නාම රූප දෙක හැදුනා. ඒ විපාක නාම රූප දෙකට විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමන්ට යෙදුනහම මේ කය දැන් ඔබට පෙනෙනවා මම වගේ. පුරාණ කර්මයට හටගත්ත රූපය, ඒ රූපය ඔබ ඇහින් දකිනකොට ඔබේ මනස පැත්තේ යෙදෙනවා මේ කය මම, මේ කය මගේ, මේ කය මගේ ආත්මය කියන ගතිය. ඔබ දන්නේ නැත්නම් විපාක ස්කන්ධ ටිකකට මෙහෙම කෙලෙස් ටික යෙදුනා නේද කියලා ඔබට හිතෙන්නේ මේ කයම මම කියලා. ඔබට දර්ශනයක් ආවොත් මේ කය කනපුන ආහාරයෙන් හැදුනේ. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම මේ කය මම වගේ පේනවා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මේ කයට මමයි කියලා අත දික් කරන්නේ නැහැ. මම ඔබට පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් කියන්නම්. ඔබේ පින්තූරයක් ඔබේ ගෙදර බිත්තියේ ගහලා තිබුණොත් ඒ පින්තූරේ දකින්නකොට ඔබට මේ මම කියන අදහස එනවද නැද්ද? එනවා. හොඳට බලන්න ඒ පින්තූරේ මම හින්දා ඔබට මාව පෙනෙනවද? ඇහැට ඒ රූපය පෙනෙනකොට ඒ රූපේ මම කියලා පෙනෙන විදිහ කෙලෙසයක් ඔබ තුල යෙදුණු හින්දා ඒ රූපය මම කියලා පෙනෙනවද කියලා? ඒ රූපේ මම හින්දා මම කියලා පෙනෙනව නෙමෙයි. ඇස් ඉදිරි පිටට එන පෙනෙන ඒ රූපයට මේ මම කියලා පෙනෙන විදිය කෙලෙස්යක් තමන්ගේ මනස පැත්තේ යෙදුනහම දැන් තමන්ට ඒ රූපෙ මම වගේ නම් පෙනෙන්නේ. දැන් ඒක මට පෙනෙන හැටි. ඒ රූපේ මම කියලා මට පෙනෙනවා නම් ඒ රූපේ මමයි කියලා අත දික් කරන්න සුදුසුදු කියලා බලන්න. ඒ මම කොහෙන්දන් එන්නේද කොහාටද යන්නේ කියලා රූපේ පැත්තෙන් පූර්ව අපරයට දුවන්න සුදුසුදු කියලා බලන්න. ඒ වගේ මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුනහම මේ කය ඔබට මම වගේ පේනවා. මේක ඔබට පෙනෙන හැටි. ඔබට මම වගේ කය පෙනෙනකොට ඔබ දන්නේ නැත්නම්
රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ පුරාණ කර්මෙන් හටගත්තේ. ඒ රූපයට මම කියලා පෙනෙන විදිහේ කෙලස් ටිකක් මානසික යෙදුනේ හින්දා කය මම වගේ පේනවා නේද කියලා විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරලා මේ කය මම කරලා පෙන්නනවා කියලා දන්නේ නැත්තම් ඔබට මේ කය ඇත්තම වෙනවා. ඔබට දුක ඇත්ත වෙනවා. ඔබ දුක ඇති කරපු හේතුව දන්නේ නැති වුණොත් මේ කය මම කියන තැනකින් ඉන්නේ නම් මම යනවා මම එනවා මම කනවා බොනවා කියන තැනකින් නම් ඉන්නේ. ඒ මම ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙන ඒ දුක හැදුවේ මේ කය මම කියලා පෙන්වපු තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා කියලා දන්නේ නැත්තම් මේ කය මම කියලා පෙන්වන තණ්හා උපාදානයේ කෙලෙස් නැති කළොත් මම විඳින සියලු දුක නිදහස් වෙන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට මගයි කියලා දන්නේ නැති වුණොත් ඔබ ඇත්තටම මම වෙලයි කර්ම රස කරන්නේ. තව පැත්තකින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබගෙන් ඇහුවොත් ලෝකෙ කියන්නේ මොකක්ද කියලා ඔබ කියයි. මේ මහසෑය තියෙනවා. තව ගොඩාක් පිරිස් ඉන්නවා බණ අහන්න ඇවිල්ලා. අවට මල් වලින් තරසලා තියෙනවා කියලා ඔබ කියයි. ඔක තමයි ඔබට පේන ලෝකේ. මම නැහැ කියන්නේ නැත්. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ. ඔබ විස්තර කරන්න ඔබට පෙනෙන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා. පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා. පෙර අවිද්‍යාවෙන් විපාක ස්කන්ධ ටික කියන්නේ ඇහැට පෙනෙන කනට ඇහෙන මේ ස්කන්ධ ටික හැදුනහම ඔබට පෙනෙන දෙයට අත්වාද උපාදානයේ යෙදුනහම ඔබට පේනවා මේ සත්වයේ පුද්ගලයේ ඉන්නේ කියලා. කාම උපාදානයේ යෙදුනහම මේ බොහෝ වටිනා දේ තියෙනවා කියලා ඔබට පේනවා. ඔබ යම් වෙලාවක දර්ශනයක් තිබුණොත් ඔබට මේ තව සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියලා පෙනෙන දෙයට කෙලස් ටික එකතු වුණාම මට පෙනෙන කමක් නිර්මාණය වෙලා නේද කියලා දැක්කොත් ඔබ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඔබ තුල දර්ශනයක් දකිනවා. ඔබ කිසිම වෙලාවක රූපයට අත දික් කරන්නේ නැහැ සත්වයා කියලා. සත්ව පුද්ගල භාවයට පේනවා. ඒ සත්ව පුද්ගල භාවයට පේන්නේ සත්‍ය අපි මෙච්චර කාලයක් සිටි මේ සත්ව පුද්ගල භාවයට පේනින්නේ තව සත්‍ය පුද්ගලියෝ ඉන්නවා හින්දායි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පටිච්ච සම්පාදයේ හරහා විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතුනහම අත්වාද උපාදානයේ යෙදුනහම දැන් මේ රූප ටික ඔබට පෙනෙන්නේ සත්ව හැටියට පුද්ගලය හැටියට ආත්ම හැටියට. තමන්ට ලෝකයේ නිර්මාණය වෙලා ලෝකයේ ඉපදිලා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මේ සත්‍යෝ කියලා රූපයට සත්‍යයක් කියලා ඇඟිලි දික් කරන්නේ. රූපේ සත්‍යයක් හැටියට දකිනවා නම් රූපේ ඇසුරු කරගෙන සත්‍යයක් හැටියට දකිනවා නම් ඒ අසෘතවත් පුතඥයා මේ පටිච්ච සම්පාදය නොදන්න චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයට පෙනෙන දුකක් තියෙනවා නම් ඔය දුක හැදුවේ සත්ව පුද්ගල භාවයට පෙන්වන තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා නේද කියන දර්ශනේ නැති කෙනා. මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැති කළොත් මේ සත්ව පුද්ගල භාවයෙන් දුක නැති කරන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිපදලා සමත කමඨාණකින් හිත වඩමින් මේ ස්කන්ධ ටිකේ ඇත්ත බලලා මේ ස්කන්ධ ටික පුද්ගල භාවයට පෙනෙන කෙලෙසිය ගෙවාගත යුතුයි කියලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ඔබට තිබුණොත් ඔබට දර්ශනයක් හම්බ වෙනවා මේ දුක ඇති වෙලා තියෙන තමන් තුලින් කියලා. අසුතවත් පුතඥයාගේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස මේ මොකද්ද? අසුතවත් පුතඥයා හිතන්නේ මේ ලෝකේ සත්ව පුද්ගලිය හිටියා
බොහෝ වටිනා බඩු මුට්ටු රන් රෙදි මුතුමැණික් තියනවා ඒ තියෙන ලෝකෙට අපි උප්පත්ති වශයෙන් ආවා ඇවිල්ලා තියෙන වස්තු ඉන්න පුද්ගලයා ඇසුරු කරගෙන ජීවත් වෙනවා අපේ කර්මානුරූපව මැරිලා යනවා මේ වස්තු පුද්ගලයා ඉන්නවා කියලායි අසෘත තුත්ජනේ දකින්නේ නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නවා චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන හය ඇති කලී ලෝකේ උපන්නා කියලා පෙර අවිද්‍යා කර්මයට ඇකන දිවනාසේ ශරීරය කියන ආයතන ටික ඇති වුනහම ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම ඔබට මේ සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම නිර්මාණය වෙලා නම් දැන් ලෝකය ඔබට ඉපදිලා නම් ඔය ලෝකයට හේතුව මේ වස්තු වටිනාකමට පෙන්නපු මේ වස්තු පුද්ගල භාවයට පෙන්නපු කාම උපාදාන අර්ථවාද උපාදාන ditthi උපාදාන කියන කෙලෙසියයි කියලා දැක්කොත් මේ කාම උපාදාන ditthi උපාදාන අත්වාද උපාදාන කියන සතර උපාදානනේ නැති වුණොත් මේ වස්තු පුද්ගල භාවයට පෙනෙන වටිනාකමට පෙනෙන කමින් තමන්ට මිදෙන්න පුළුවන් ඒ වටිනාදී වස්තු විනාශ වෙලා යන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දැනගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට මගයි කියලා දන්නවා නම් අන්න ඒ දැකීමට කියන දර්ශන භූමිය කියලා ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් අශ්‍රුත පුතඥය හිතන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා සත්‍ය පුද්ගලයෝ පේනවා කියලා ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා දකින්නේ තමන්ගේ පැත්තෙන් පෙනෙන දෙයට සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කෙලෙස් තියෙන හින්දා මට සත්‍ය පුද්ගල භාවයට පේනවා කියලායි දකින්නේ ඔබට දර්ශනයක් තිබුණොත් සත්ත පුද්ගල භාවයේ දුක ඔබ තුල ඇති උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු නිසායි කියලා ඔබ දැක්කොත් මේ කෙලෙස් ටික නැති කළොත් සත්ත පුද්ගල භාවයෙන් යන දුක නැති කරන්න පුළුවන් කියලා දැක්කොත් ඒ දර්ශනය දකිනකොටම ඔබට සක්කාය දිටින රූපේට කවදාවත් ඇඟිල්ල දික් කරන්නේ සත්‍යයක් කියලා මොකද රූපේ සත්‍යය කියලා මට පේනවා रूपे सत्य मट पेने वकने रूपे सत्य गई अतर धर्मता देखा मेकड़ पंच उपादान स्कंद उपादान स्कंद उपादान लोकयान रूपे उबट पुद्गिले के पेन टीवी के रूपय පුද්ගලයේ කැටියට පෙනෙන්නේ ඒ රූපේ කෙනෙක් හින්දද ඒ රූපේ කෙනෙක් කියලා පෙනෙන කෙලෙස්යක් මන්තුල ඇදිලද කියලා බලන්න ඒ රූපේ කෙනෙක් කියලා පෙනෙන කෙලෙස්ේ මන්තුල ඇදින හින්ද මට පුද්ගලයේ කැටියට පෙනෙනවා නම් මං ටීවී එකේ තියෙන රූපෙට ඇඟිල්ල දික් කළා ඒ රූපේ සත්‍යයක් කියලා ගත්තොත් හරිද ඒ රූපයට අත දෙක් කළා ඒ සත්‍යය කොහෙන්දන් එන්නේද්ද කොහාට යයිද කියලා අහන්න සුදුසුයිද නෑ ඒ වගේමයි මේද ටීවී එකේ වගේ ඇස් ඉදිරිපිටට ආපු මේ වස්තුව පුද්ගලයෙක් කියලා පෙන්වන කෙලෙසයක් ඔබට ලියදිලා පුද්ගල භාවයට පෙනෙනවා නම් ඔබ මේ රූපයට සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න සුදුසුද කියලා බලන්න මේ සත්‍යය කොහෙන්දන් එන්නේද්ද කොහාට යයිද කියලා අහන්න සුදුසුද කියලා බලන්න පටිච්ච සම්පාදිය අවබෝධ වුණොත් පටිච්ච සම්පාදයෙන් කියන්නේ පෙරත් මේ දුක දුක ඇතිවීම නොදන්නා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත ඒ කර්මයේ හේතු වුණා විපාක ස්කන්ධ ටිකක් මෙතෙන්ට ගෙනත් දෙන්න ඒ විපාක ස්කන්ධ ටිකට වර්තමාන තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික යෙදුනහම මේක කෙලෙස් කර්ම නෙමෙයි විපාක ස්කන්ධයකට කෙලෙස් ටික යෙදුනහම සත්ත්ව පුද්ගල භාවය නිර්මාණය වෙනවා තමාව නිර්මාණය වෙනවා දුක නිර්මාණය වෙනවා
ඔබ අද දැක්කේ නැත්තම් මේ දුක හැදුනේ මේ සත්ව පුද්ගලකම හැදුනේ තමන් තුල පෙනෙන දේට ඇහෙන දේට ගඳ සුවඳ දැනෙන දේට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුන හින්දා මට මෙහෙම පෙනෙනකම නිර්මාණය වුණා කියලා අද දුක ඇති කරපු හේතුව ඒ කියන්නේ මේ රූපය පුද්ගලයේ කැටියට පෙනෙනකම निर्माणे उने तन्ना उपादान के ने किले से टे नेद किला दान नेती उनोत अदा दुःखे अज्ञानं दुःख समुदय अज्ञानं दुःख निरोधी अज्ञानं उनोत ओबटे इन्न सत्त्वयोम हम्ब वेनवा तमंट सत्त्व पुद्गल भावित पेनेनवा वेन्ने एतकोट इन्न सत्त्वयोम हम्ब वेनवा वटिना देवल्म हम्ब वेनवा अद इन्न सत्त्वयो केरही तियन दे केरही අවිද්‍යාවෙන් අදත් ඔබ පුඤ්ඤාවිසංකාර අපුඤ්ඤාවිසංකාර සිද්ධ කරනවා අද අවිද්‍යා කර්ම සිද්ධ කරගත් ඔන්න ඔතෙන්ට එනකම්ම පෙර කර්මයට විපාක එනවා විපාක ස්කන්ධ ටිකත් කෙලස් ටිකා එකතු වෙලා ලෝකයේ සත්පුද්ගල භාවයේ විපාකයක් කියන තැන දක්වාම විපාක ඊට පස්සේ ඒ දුක දුක තියෙනති නොදන්නා අවිද්‍යාවෙන් තමයි අද ආපහු කර්ම රැස් වෙන්නේ මේක චක්‍රයක් මම මේ පෙන්නපු ටික පුළුවන් නම් ඔලෙක සටහන් කරගන්න සංසාර චක්‍රය කියන එක හැදේ චක්‍රය කියනකො රෝදයක් මුලින් පටන් ගත්ත තැනටම ආපහු ඇවිල්ලා මිසක මැදින් අතර වෙන්නේ නැහැ මැදින් කැඩෙන්නේ නැහැ මැදින් කඩන්න බෑ පෙර දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා आपहु दुक हेदन तेन दक्वाम अद दुक दुक एतिवीम नुदन्न कमतिवुनुत आय चक्रे मुल्लांगे पटंगन अविद्या कर्म रस्वेन मट मेतन दी पिन्नन रोने कमतिवुने अपि गुडा कालयक इंदला मी पटिच्च संपादी अर्थे दकिन्द हित तियपु तेन वेरदी ඒකෙන් උනේ චතුරාර්ය සත්‍ය දර්ශනය අතහැරුණ එක අපි ගොඩක් වෙලාවට අර්ථ ගත්තේ පෙර අවිද්‍යා කර්ම ඒකට විපාක ස්කන්ධ ටිකක් හැදුනා ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියලා කියන්නේ වර්තමාන කර්ම ඒකට විපාක මතු අනාගතේ ජරා මරණ දුක එනවා කියලා අපි මරණයෙන් පස්සේ පංච උපාදාන ස්කන්ධ දුකක් දැක්කා. එතකොට අපිට නිග්‍රහකට යුතුයි මොකටද? අද තණ්හා උපාදාන නැති කළ දුක නැති කරන්න හදනවා නම් නූපන්න දුකක් නූපදවීම සඳහා අපි වීරිය කරනවා කියලා. අද තණ්හා උපාදාන නැති කරන්න මොකටද? මරණයෙන් පස්සේ තාම ඉපදෙලවත් නැති දුකක් නැති කරන්නයි කියලා. එතකොට මේ තියෙන දුකට මොකද කරන්නේ? නමුත් උගල අර්ථය ගන්න විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන යෙදුනා කියලා කියන්නේ එතන කර්ම රැස් වුණා නෙමෙයි කෙලෙස් කෘත්‍යයක් මේ විපාක ස්කන්ධ ටික ඒතං මම ඒසෝ හමස්මින් එමේසෝ වත්තාති මේ මම මේ මගේ ආත්මයයි කියලා තණ්හා මාන දික්ටි වශයෙන් ගන්න ටිකට තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ විපාක ස්කන්ධයේ තණ්හා උපාදාන වශයෙන් ගත්තොත් ඒකේ ප්‍රතිඵලය තමයි පුද්ගල භාවය උපදිනවා සත්ත්ව භාවය උපදිනවා ඒ කියන්නේ මේ කය මම වෙනවා රූපේ සතර මහා ධාතුයි ඒ කය මම මගේ ආත්මයයි කියලා ගත්තොත් දැන් මේ කය මම වෙලා අපි දන්නේ නැත්තම් මේ කය මම කළ පෙන්නන කම හැදුනේ කෙලෙස්යකට කියලා හිතාගෙන ඉන්නේ මමමයි කියන තැනකින් ජීවත් වෙනවා අපි එතකොට දර්ශනයක් නැති වුණාම මේ කය මම කියන තැනකින්ම කර්ම රැස් වෙනවා මේ තව සත්වයේ පුද්ගලය කියන තැනකින්ම කර්ම රැස් වෙනවා
මේ තියෙන වටිනා දේවල් පරිහරණය කරනවා කියන තැනකින් කර්ම රැස් වෙනවා. අද කර්ම රැස් වුණොත් නැවතත් මේ වගේම දුක් වූ ස්කන්ධ ටිකක් හැදෙනවා. ඉතින් යම් දිනක ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ මේ පටිච්ච සම්පාදයේ නිවැරදි වුණොත්. පටිච්ච සම්පාදයේදී මේ අංග 12න් අනුක්‍රමයෙන් පෙන්වන්නේ ඔබට ජරා මරණ දුක ඇති වෙන හැටි. දැන් පෙර ජීවිතෙත් මේ වගේම දුක හදාගත්තාම ඒ දුක නොදන්නා අවිද්‍යාවෙන් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට ඔබ තුල තණ්හාව යෙදුනොත්, උපාදානිය යෙදුනොත්, භවය ඇති වුනොත්, ජාති තමන් උපදිනවා, සත්ත්ව පුද්ගල භාවය උපදිනවා, වටිනා වස්තුන්ගේ ඉපදීම වෙනවා. ජාතිපච්ච ජරා මරණ. දැන් මේ රූපය දිරනකොට මම මහලු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා ඔබට දුක් විඳින්න වෙයි. අද ඔබ දුක් විඳින මේ දුක හැදුවේ කෙලෙසයකට කියලා ඔබ නොදැක්කොත්, නොදන්නවා නම් ඔබට දර්ශනයක් නැති වුණොත් අන්න ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි රූපයට අත දෙක් කළ හැකි සත්වයක් කියලා. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල භාවය, සත්ත්ව පුද්ගල භාවයට තමන්ට මේ පෙනෙන්නේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුණු කම නිසා තමන්ට පෙනෙන බව නිර්මාණය වෙලා කියලා ඔබට පෙනෙන කම ලෝකයේ ඔබ තුල හැදුණු කමට දර්ශනයක් ඔබට නැති වුණොත් ඒක හැදුනේ මේ වගේ කෙලෙස් එකටයි කියලා හදපු කෙලෙසියත් ඔබට හසු නොවුණොත් ඔබට තියෙන ලෝකයක් ඇසුරු කරන්න වෙනවා විනා වෙන දෙයක් නැහැ. එතකොට කවදාවත් ඔබට ලෝකෙන් මිදෙන්න බෑ, අජරාමර වෙන්න බෑ. මේ රූපයේ දිරනකොට මම මහලු වෙනවා කියන තැනින් ඔබට මිදෙන්න බෑමයි. මේ රූපයේ ලෙඩ වෙනකොට මම ලෙඩ වුණා කියන තැනින්, මේ රූපයේ බිඳෙන දවසට මම මැරෙනවා කියන තැනින් ඔබට ජරා මරණ කියන ධර්මතාවයෙන් තොර පැවැත්මක් නැති වෙනවා. මේ චතුරාර්ය සත්‍ය නොදැක්කොත් කෙලෙසයකට මේ කය මම කියලා පෙන්වපු කමක් වෙලා කියලා ඔබ දැක්කොත් කෙලෙසිය අයින් කළා මේ කය මම මගේ මගේ ආත්මයයි කියලා පෙනෙන කමෙන් ඔබට මිදෙන්න පුළුවන්. එදාට මේ රූපෙ දිරුවට මම මහලු වෙලා කියන අදහස එන්නේ, ලෙඩ වෙන රූපෙ මම ලෙඩ වුණා කියන අදහස එන්නේ, රූපෙ බිඳෙන්න ගියාට මම මැරෙනවා කියන අදහස එන්නේ, තමන් එක්ක ජරා මරණ ජරා මරණ එක්ක තමුණු තින්දින්නේ. ඒ නිසා මේ කතා කරන දේ තුල යම් ප්‍රශ්නාර්ථයක් ඔබට තියෙන්න පුළුවන්. නමුත් ඔබට මම යම් මට්ටමක හිතන්න පුළි කරුණක් පැහැදිලි කළා. පටිච්ච සම්පාද ධර්මයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන. ඔබට දුක, ඔබ දුක් විඳිනවා නම් ඒ දුකත් දුක ඇති වෙච්ච කෙලෙසයක්. ඒ කෙලෙසිය නැති කළොත් දුක නැති වෙනවා කියන දර්ශනය පෙන්වන්නයි පටිච්ච සම්පාදයේ තියෙන්නේ. අදත් ඒ දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නවා වුණොත් පටිච්ච සම්පාදයේ පළවෙනි අංගයේ අදත් පටන් ගන්නවා අවිද්‍යාව කර්ම රැස් වෙනවා. මේ සංසාර චක්‍රයේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. චක්‍රයක්නේ. ඒක මෙන්න මෙතනයි මුල කියලා කියන්න බෑ චක්‍රය. දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ස්කන්ධ හැදිලා කෙලෙස් යෙදිලා ආයෙත් දුක හැදෙනවා. ආයෙත් දුක දුක ඇතිවීම නොදන්නා කම නිසා ආයෙත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලෙස් ඇතිවලා ආයෙත් දුක හැදෙනවා. ආයෙත් දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම කියලා එකම චක්‍රය කැරකෙනවා. ඔතනින් ඔබ අද දුක දුක ඇතිවීම නැතිවීම තේරුම් ගත්තොත් අද පංච උපාදානස්කන්ධ දුකෙනුත් නිදහස් වෙනවා. ඒ විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය දන්නවා කියලා කියන සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි සහ විඥා
විද්‍යා උප්පාදෝ අවිද්‍යා නිරෝධා විද්‍යා උපංකල්ය අවිද්‍යාව නිරුද්ධ වෙනවා එහෙම නැවත භවයකට යන්න දෙන කර්ම රැස් වෙන්නේ නැහැ නැවත විඥාන ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමක් වෙන්නේත් නැහැ අද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ ලෝකය උපාදාන වශයෙන් අරගෙන විදිහට දුකක් නැති වෙනවා මතු විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් කැමිනිලා දුක් වූ ස්කන්ධයක් හදයිනම් ඒකත් නැති වෙනවා දුක්ติก නිරුද්ධ වෙනවා ඉතින් මට මෙතනදී පෙන්වන්න ඕනේ ඔබට දර්ශනයක් පහකටුතු කේස් කියලා කියන්නේ දර්ශනයක් නැතිකම නිසායි අපි රූපයට අත දික් කරලා තින්නේ රූපේ සත්වයක් කියලා ඒ රූපේ සත්වයක් කියන කමහින්දයි සත්‍යය කොහේ හරි ඉඳන් එන්න ඇති වාටර් යයි කියන අන්තොල්ට බෙදුවේ මොකද සත්වයක් ඉන්නවා නම් පුද්ගලෙක් ඉන්නවා නම් මේ ඉන්න සත්වයාට අනිවාර්යෙන් ගති දෙකක් එකක් උරුමයි මොකද්ද ඉන්න සත්වයා එක්ක මරණයෙන් පස්සේ ඉපදෙන්න ඕනේ එහෙම නැත්නම් මරණයෙන් පස්සේ නොඉපදෙන්න ඕනේ මේ සත්වයා මරණයෙන් පස්සේ ඉපදෙනවා කියලා කිව්වොත් ඔබට සාස්ත්‍ර දෘෂ්ටි ඇසුර වෙනවා මේ සත්වයා මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා කිව්වොත් උච්චේ දෘෂ්ටි ඇසුර වෙනවා දර්ශනයක් නැති කෙනාට සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් එකකටවත් පත් නොවී ඉන්න බෑ මොකද සත්වයේ කියන දැනට පත් වුණාම එක්ක සත්වය මරණයෙන් පස්සේ උපදිනවා එක්ක උපදින්නේ නැහැ නමුත් ඒ තේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධ මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරගත කොහොමද අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලායතනං කියලා ඒ කියන්නේ පෙර අවිද්‍යාවෙන් කර්ම රස කළා ඒකට විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුන හින්දා ඔබට සත්ව පුද්ගල භාවයට පෙනෙනවා කියන දර්ශනයක් පෙන්වුවාම එහෙනම් සත්‍ය උපදිනවා හෝ උපදින්නේ නැහැ කියලා අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේ කෙලෙසයකට මට සත්ව පුද්ගල භාවයක් ඉපදිලා කියන දර්ශනයක් එනවා දර්ශනයක් තියෙන කෙනා ඒ සත්‍ය මරණයෙන් පස්සේ උපදී කියලාවත් උපදින්නේ නැහැ කියලාවත් අන්ත දෙකට දුවන්නේ නැහැ මොකද පටිච්ච සම්පදායේ තේරෙනවා තමන් තුල සත්ව පුද්ගල කමක් ඉපදිලා කියලා මන් තුල සත්ව පුද්ගල දෘෂ්ටියක් ඉපදිලා නම් සත්‍ය මරණයෙන් පස්සේ ඉපදෙනවා සත්‍ය මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා අන්තයට දුවනවා කියන එක යෙදෙන්නේ නැහැ කියන එක තේරෙනවා යෙදෙන්නේ නැහැ එහෙම එකක් එයාට ඉතින් ඔබට හඳුනා ගන්න ක්‍රම දෙකක් මම කියලා දුන්නා එකක් තමයි දර්ශනීය නිවැරදි වෙන්න ඔබට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පටිච්ච සම්පදාය අවබෝධ වෙන්න ඕනේ පටිච්ච සම්පදාය හරහායි චතුරාර්ය සත්‍ය කියලා දුන්නේ චතුරාර්ය සත්‍ය කියලා දුන්නේ පටිච්ච සම්පදාය දර්ශනීය ආවොත් තමන් තුල ලෝකයේ ඉපදිලා බාහිර තියනවා නෙමෙයි තමන් තුල ලෝකයේ ඉපදිලා කියලා දර්ශනයක් එයි චතුරාර්ය සත්‍ය හරහා පටිච්ච සම්පදාය හරහා ඒක දර්ශනයක් වුණොත් උපගාව ප්‍රහාණය වෙලා තියෙයි බාහිර රූපයට බාහිර ලෝකයට අත දික් කරන්න පෙන්වන කමක් රූපය සත්‍යයේ වේදනාව සත්‍යයේ නැත්නම් රූපය ආත්මයක් වේදනාව ආත්මයක් කියලා ඇඟිල්ල දික් කරන කමක් ඒ සත්‍යය කොහේ හරි ඉඳන් එන්න ඇති කොහට හරි යන්න ඇති කියලා කංකති වශයෙන් පූර්ව අපරන්තිර දුවන ගතියත් ඔබ තුල නතර වෙලා තියෙ මේ දර්ශනේ තිබුණොත් එවගේම දුක්ඛ නිරෝධය සඳහා නොඑක් විදිහේ වෘත සමාදන් වීමේ අවශ්‍යතාවයකුත් නැති වෙයි මොකද දුක ඇති කලේ මේ තණ්හාව කියන කෙලෙසිය නිසා කියලා දකිනකොට ඒ තණ්හාව කියන කෙලෙසේ නැති වුණොත් දුක නැති වෙනවා කියලා දකිනකොට ඔබට දුක්ඛ නිරෝධය සඳහා වෘත සමාදන්යක් ඕනේ නැති වෙයි මම අදද මතක් කරනවා යම් කෙනෙකුට
චතුරාර්ය සත්‍ය පෙනෙනවා නම් පටිච්ච සම්පාද ධර්මය හරහා පටිච්ච සම්පාද ධර්මෙන් චතුරාර්ය ධර්මය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධයි පටිච්ච සම්පාදයේ තොඳට තේරෙනවා පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ප්‍රභවයේ අද දුක දක්වාම හදලා දුක ඇති කලේ මේ කෙලස් ටික නිසා කෙලස් නැතිකලු දුක නැති වෙනවා කියලා අදත් අවිද්‍යාවෙන් නොදැක්කොත් ඇත්ත නොදැක්කොත් අදත් අවිද්‍යාවෙන් පටිච්ච සම්පාදේ මුල්ලංගේ ආයෙත් පටන් ගන්නවා කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා පටිච්ච සම්පාද චක්‍රය ඇති වෙන හැටි පටිච්ච සම්පාදෙන් චතුරාර්ය සත්‍ය හරහා පංච උපාදාන ස්කන්ධ ලෝකේ හම්බ වුණා ඒ කියන්නේ ඔබට ලෝකේ නිර්මාණය වෙච්ච කම හම්බ වුණොත් දර්ශනය ඒ දර්ශනය තිබුණොත් බාහිර සත්‍ය පුද්ගලය ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියත් සත්‍ය පුද්ගලය කොහේ හරි ඉඳන් එන්නේ ඇති කොහට හරි යයි කියන දෘෂ්ටියත් ඔබ කෙරෙහිලා ඔබ නොදකි යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙනේ නම් පටිච්චසමුප්පාදය පෙනේ නම් දර්ශනයක් තියෙනං බාහිර සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කමහා පුබ්බන්ත ඒකාංකති අපරන්ත ඒකාංකති තමන් කෙරෙහිලා නැතිනම් ඒ ඕනම කෙනෙකුට බය නැතුව ditthi sampannai taman ditthi sampannai කියලා කිව්වට කමන්නේ නැහැ. ditthi sampannai කියලා කියන්නේ මොකද්ද? දර්ශනය යුක්තයි තමන්ට දර්ශනයක් තියෙනවා. අනිත් අය මේ රත්තරන් ගොඩාක් වටිනවා කියලා අනිත් අය කියද්දි එයා දකින්නේ මොකද්ද? තමන් තුල වටිනාකමට පෙනෙන තණ්හා උපාදාන කියන කෙලෙසි යෙදුනහම ඒ රත්තරන් වටිනවා කියලා මට පේනවා. ඒ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවා හින්දා මම ඒක ගන්න යන්නේ. දැන් වටිනාකමට මට පෙනෙන වස්තුව විනාශ වුණොත් මොකද වෙන්නේ? කවුරු හරි හොරු ගත්තොත් කැඩුනොත් බිඳුනොත් තමන්ට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් දුක එන්නේ වටිනා වස්තුව නැති වෙච්ච එකද ඒ වස්තුව වටිනාකමට තමන් තුල පෙන්වපු කෙලෙසිද තමන් තුල පෙන්වපු කෙලෙසි දුකට හේතුව තණ්හාව බැරි වෙලා මේ කෙලෙසි අයින් වුණොත් ඒ වස්තුව රත්තරන් කියලා වටිනවා කියලා තමන්ට පෙනෙන කම නැති වුණොත් ඒ වස්තුව නැති වුණත් එකයි කවුරු ගත්තත් එකයි කැඩුනත් එකයි රහතන් වහන්සේ කියලා කියන්නේ මේ රන් රිදී මුතුමැණික් කියලා ඒ වස්තු කෙරෙහි වටිනාකම යෙදෙන්නේ නැහැ මනසේ. අන්න ඒ වගේ තමන්ට දුක එන්නේ අපි කියමු මේ මල් පොකුර හරි වටිනවා කියලා මට පේනවා. ඕක කැඩුනොත් බිඳුනොත් දුක එනවා මට. මං දන්නේ නැත්තම් මේක කැඩුනොත් බිඳුනොත් දුක ආවේ මේ වස්තුව වටිනාකමට මට පෙනුනු හින්දා නේද කියලා. මම හිතාගෙන ඉන්නේ මේ වස්තුව වටිනෝ වටිනෝ වස්තුව නැති හින්දා මට දුක ආවා කියලා. නමුත් දුකට හේතු වස්තුවේ නැතිකම නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. ඒ වස්තුව වටිනාකමට පෙන්වපු කෙලෙසේ. මේ තණ්හා උපාද ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන්නේ මේ පෙනෙනකම විපාක ස්කන්ධ ටික. තණ්හා උපාදාන කියලා කියන්නේ මේ මල් පොකුර ගොඩාක් වටිනව නේද කියලා මට පෙනෙනවා. දැන් ඔන්න මල් පොකුර වටිනව වගේ තැනකින් මම බලාගෙන ඉන්නකොට කවුරු හරි ඔක හොරකම් කළොත් කැඩුවොත් බිඳුවොත් මට දුක එනවා. දුක එන්නේ මේ වස්තුව කැඩුන හින්දාද? ඒ වස්තුව මට වටිනාකමට පෙනෙන කොට ඒ වටිනාදේ වෙනස් වෙන නැතිවීම නිසා එන දුක මට විඳින්න උනේ මේ වස්තුව වටිනවා කියලා පෙන්වපු කෙලෙසින් හින්ද නෙමෙයිද බලන්න. ඒ වගේ මේ දරුවා මැරිලා මට දුක් විඳින්න වෙන්නේ ඒ වස්තුව දරුවා කියලා පෙන්වපු කෙලෙසිට මිසක ඒ වස්තුව වටිනවා කියලා පෙන්වපු කෙලෙසිට මිසක ඒ වස්තුව බිඳෙන කමට නෙමෙයි. ඔන්න ඔය වගේ දර්ශනයක් ඔබට හම්බ වුණොත් ඔබට දුක් විඳින්න වෙලා තියෙන ඔබේ කෙලෙසටයි කියලා බය නැතුවම ඔබ ditthi sampannai කියලා කියන දර්ශනයක් තියෙනවා කියලා කියන්නේ. දර්ශනයක් නැති ලෝකෙ හිතන්නේ ප්‍රිය වස්තු තියෙන මේ වස්තු විනාශ වෙන නිසායි දුක එන්නේ කියලා.
දර්ශනයක් තියෙන කෙනා පෙන්වන්නේ වස්තු විනාශ වෙන නිසා නෙමෙයි විනාශ වෙන වස්තු වටිනාකමට පෙන්වපු කෙලෙස් නිසා කියලා. පෞග්‍ය කාලවල අපි ඔය එක එක විවිධ විසම අදහස් තිබුණා. ඒකෙදි සමහරු මං අහගෙන හම්බෙලා තියෙනවා කියනවා කැමැතිසේ නොපවතිම දුකක් කියලා. ඇත්තටම මම කියන්නේ ඔක අර්ථය එක නෙමෙයි නොපවතින දෙයට කැමති වෙච්ච එක දුකක් කියලා මම කියන්නේ. මේ වස්තුව සංකතයි හේතුන්ගෙන් හටගත්තේ නොපවතින එකක්. නොපවතින දෙයට කැමති වෙච්ච නිසා නෙමෙයි දුක. ඉස්සෙල්ලාම හටගත්තේ නොපවතින දේ. පස්සේ නොපවතින දෙයට කැමැත්ත ඇති වුණේ. නොපවතින දෙයට කැමති වෙච්ච එකයි දුක. නොපවතින දෙයට කැමැති නොවුනොත් නොපවතුනට දුක එන්නේ නැහැ. කැමැතිසේ නොපවතිමේ දුක ආවෙත් නොපවතින දෙයට කැමති වෙච්ච නිසායි කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් මෙතෙන්දි කෙටියෙන් අවස්ථානුකූලව මම මේ කරුණු ටිකක් පෙන්වනවා. මේ කරුණට ඕගොල්ලන්ට තේරෙනවද නැද්ද දන්නේ නැහැ. මම පොඩි පරීක්ෂණයක් කරලා තියෙනවා. පටිච්ච සම්පද අංග 12 ඇතුලේ තුන් කාලයකට කඩන්නේ නැතුව ජරා මරණ දුක දක්වාම ගෙනල්ල සංසාර චක්‍රය හැදෙන පරේෂණයක් වෙනවා මේ අතර. හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේක බලන්න. මේ පටිච්ච සම්පදයේ වැරදුණු අර්ථ පටිච්ච සම්පදයට ගත්ත අර්ථයේ වැරද්දෙන් අපිට අතහැරුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. පටිච්ච සම්පදේ අර්ථ විග්‍රහය හරියටම ආවොත් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තමන්ට දර්ශනයක් පහළ වෙනවා. පටිච්ච සම්පදේ වැරදුනොත් වර්ධිනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය වැරදුනොත් වර්ධිනවා සම්මා දිට්ඨි මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය වැරදුනොත් සෝවාන් සකදාගාමී අනාගාමී හරියට කියන ප්‍රතිඵල නැහැ. පටිච්ච සම්පදාය හරියියොත් හරියනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය හරියියොත් හරියනවා සම්මා දිට්ඨිය මාර්ගය. මාර්ගය හරියියොත් හරියනවා සෝවාන් සකදාගාමී අනාගාමී හරියට කියන ඵල. පරියප්තිය නිවැරදි වුණොත් ප්‍රතිපත්තිය නිවැරදි වෙනවා. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් ප්‍රතිවේදී නිවැරදි වෙනවා. පරියප්තිය වැරදි වුණොත් ප්‍රතිපත්තිය වැරදි වෙනවා. ප්‍රතිපත්තිය වැරදි වුණොත් ප්‍රතිවේදී වැරදි වෙනවා. මේ පටිච්ච සම්පද අර්ථයේ වැරද්ද සුළුපටුයි කියලා හිතන්න එපා. මුළු ශාසනයකම අධිගම ලාභී ශාසනය අතුගාලා දාන්න නැති වෙන්න තරම් මේ පටිච්ච සම්පදයට දුන්නු අර්ථය මුල් වෙලා තියෙනවා කියන එක මතක් කරනවා. චතුරාර්ය සත්‍යය වැහිලා තිබුණා වැහෙනවා අංග 12 ඇතුලේ තුන් කාලයක් කඩන්න ගත්තාම එහෙම කොහෙවත් පෙන්නල නැහැ. පටිච්ච සම්පදයේ පොට්ටාස හතරකට කාල තුනකට සන්ධි තුනකට ආකාර 20කට දකින්න කියලා පෙන්නලා තියෙනවා. ඒක කොතනකදවත් පොට්ටාස හතර කාල තුන සන්ධි තුන ආකාර විස කාරණා 12 ඇතුලේ දකින්න කියලා පෙන්නලා නැහැ. පෙර හේතු නිසා දැනුත් දැන් හේතු නිසා අනාගතත් කියලා තුන් කාලයකින් බලන්න පෙන්නලා තියෙයි මිසක මේ අංග 12 ඇතුලේ තුන් කාලයක් බලන්න කියලා කොහොමවත් පෙන්නලා නැහැ. ඒ හින්දා හැමෝටම මෙච්චිත මතක් කරනවා මේ පෙන්නන කාරණාව නුවණින් විමසන්න කියන කාරණාවත් එහෙම වුණොත් මේ ශාසනයට නැවත පුනර්ජීවයක් ලැබෙයි කියන කාරණාවත් මතක් කළා. මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටම මේ ජීවිතයේදීම දර්ශන සම්පත්තිය ඇති කරගෙන සසර දුක අවසන් කරගන්නට මේ කුසලයේ හේතුපොනිස්සීම වේවා කියලා ආශිංසනය කරනවා.